අවුරුද්දේ කාමරේ යනකොට තාතේ මම ටැම්පිට පන්සලේ මම හාමුදුරුව මෙයාට ගිව මොන දිය බලලා ඔයා කාත් එක්කත් එන්න මෙයා ගැන කියන්න බා විස්තර පුනරුත්පත්තියක් ගැන කියන්නේ බුදුන් දකින්න හැටි බුදු වෙන හැටි නිවන් දකින්න හැටි මේ අහසේ යන හැටි දෙවි වෙන හැටි එව්ව තමයි අදටත් අහන්නේ දැන් දන්නවා නිවන් දකින්න නිවන කියන්නේ ආයත්මයක් නේ මම මෝඩයා කියලා එල්ලලා බැනුම් ඇහුවා තමයි හුඟක් කට්ටිය මට කුණු හරපගේ කියක් බැන්න පුරුකන කම් මැර ය ඒපායේ මානෙන්ද ගියේ මාත්මයා මේ 11 අවතාරණ වෙනවා වගේ කිට්ටු වෙනකම් කල්පනා කරුවා හාමිනිත් එක රණ්ඩුත් ඇල්ලුවා මේ දරුවෝ නැති හින්දා ඊට පස්සේ මට කල්පනා වුණා මේ හම්බ කෙල්ලින් ඕනෙත් නැහැ මේ ඉඩම් බබන්ඩ ඕනෙත් නැහැ මේ කුඹුරු පිටි මේ මට වැඩක් නැහැ මේ තණ්හාව පොදි මැදගෙන ඉරලා මෙහෙ ළමයි දරුවෙක් කොහෙ නැතුව මෙහෙ මරණට වැඩිය හොඳයි මම මහණ වෙලා හොඳ ජීවිතයක් ගත කරලා මරණට මට දුක නැහැ කියන බලාපොරොත්තුෙන් මෙයාට ඉතින් මේ ඉඩම තියෙනවනේ පාරයින් ඉඩම විකුණගෙන ඉල්ල නෑදෑයෝ ළඟට ගිහිල්ලා එයාට ජීවත් වෙන්න බැංකුවට වද්දාගෙන එයා ජීවත් වෙයි කියන බලාපොරොත්තුෙන් මම පූජා කළා කුඹුරු ඉඩම අක්කර දෙකම පූජා කෙරුවා පූජා කෙරුවට පස්සේ ඉතින් සමාජෙන් නම් ඉතින් ගොඩක් දුරට මම මෝඩයා කියලා එල්ලලා බැනුම් ඇහුවා තමයි හුඟක් කට්ටිය මට කුණු හරපගේ කියක් බැන්න එක දවසක් ටික දවසක් ඉන්නකොට මේ මමත් ආශ්‍රය කරන මේත් ආශ්‍රය කරන මේ උඩා පොඩි මම අපි නංගි කියලා කතා කරන්නේ කිව්වා නංගි මේ කිව්වා අයියා මේ අක්කම එවන්නකෝ මේ හබරෙන්ට පොඩක් මේ ලේ චෙක් කරගන්න කියලා කිව්වා එදාම ගියා ගිහිල්ලා ඇවිල්ලා කිව්වා අයියා කියන කාරණේට වැඩිය පැත්ත හොඳයි කියලා කිව්වා බලපුවා පිරිමි දරුවෙක් හොඳ නිරෝගිමත් පිරිමි දරුවෙක් ඉන්නවා කියලා. බඩේ. එතකන් දන්නේ නැහැ. දැන් අවුරුදු 13කට පස්සේ. ඉතින් ඒක මට කියවුනත් මේ එයාගේ වාසනාවක්. මෙයා අවුරුදු 2කමාරක් යනකොට එතකොට අර චූටි පොඩි පොල්ලතක් මීටත් වැඩිය පොඩි පොල්ලතක් පැලක හිටියේ. ඒක ඉඳගෙන අවුරුදු 2කමාර යනකොට අනේ කිව්වා මොකද? පුනරුත්පත්තියට සාසනයට දහමට මම ගෞරවයි. අනේ සාදු සාදු. කිව්වා තාතේ මම ටැම්පිට පන්සලේ මම හාමුදුරුව ටැම්පිට පන්සලේ හාමුදුරුවක ටැම්පිට පන්සලක් කොහමද මොකක්ද යකෝ ඒ කතාව මම කියන්නේ මං ඒ පාර කරපු වෙලේ තව ටිකක් ඇහුවා ඉතින් පුතේ කවුද ඉතින් ඔයා ලොකු හාමුදුරුව ගියා යන්න පන්සලේ දාලා මං තමයි හිටියේ පන්සලේ මං ටැම්පිට පන්සලේ හාමුදුරුව කියලා කියනකොටම මං තවත් ප්‍රශ්න කරෙවෙන්නේ නැහැ මම එයාගේ මම ප්‍රශ්න මං මට වැඩක් නැහැ මොකද මම අපසරයකට මම කොහෙත්ම බර නැහැ බෝරු කියන්න හොරකම් කරන්න තක්කඩි කම ජීවත් වෙන්න ඒවට මම කොහෙත්ම කැමති නැති කෙනෙක් මං ටැබ්බිට මං කියවා මෙයාට ගිව මොන දිය බලලා ඔයා කාත් එක්කත් එන්න මෙයා ගැන කියන්න බා විස්තර මේ පුනරුත්පත්තියක් ගැන කියන්නේ පෙර ආත්මයක් ගැන කියන්නේ ඒක නිසා මේ දරුවා කවුද කියලා අපි දෙන්න හඳුනාගත්තානේ ඒ ඇති කියලා කිව්වා ඊට පස්සේ මම දැන් ටික වැඩිගෙන එනකොට මම හරි බුද්ධිමත් වචන තමයි මගෙන් ප්‍රශ්න කරන්නේ. බුදුදහම මත අහන්න නිවන් දකින්න හැටිමයි අහන්නේ. බුදුන් දකින්න හැටි, බුදු වෙන හැටි, නිවන් දකින්න හැටි, මේ අහසේ යන හැටි, දෙවි වෙන හැටි එව්ව තමයි අදටත් එව්ව තමයි අහන්නේ. දැන් දන්නවා නිවන් දකින්න හැටි එහෙම දන්නේ. නිවන් දකින්නේ හොඳ දේ කරලා. නිවන කියන්නේ ආයත්මයක් නේ. මම පින් කරලා. පුරුකන කම් මැර ය ඒපායේ අර කන නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ මොනවද අද කන්නේ? පොඩ්ඩක් එහෙම නෑ
පොඩි ෂෝට් එකක් තියෙනවා. සේරින් ඉඳලා තිබිලා තියෙනවා. මම දන්නේ නැහැ මට හඳුරන්න බැරි වුණා මම ඒ ඇසුරක් කරලා නෙමෙයි යෝජනා. දැන් අවුරුදු 1997 දේ දුර දැන්. එම් රශ්මික ප්‍රසාද් දැවි 12. අසිත මම මේ මරන් දෙන. අවට උදව් කරන්න එක. එයා නැති වුණොත් එයා හදලා දීලා නැති වෙන කඩේ අර පොතකට ඒකෙන් ගන්න. ගෙදර උදව් කරනවා අම්මලාට. වෙලාවට ගී අතු ගන්නවා. අම්මත් එක්ක දර හොයන්න යනවා. මිදුල අතු ගන්නවා. උයනවා. සෝයා මීට් ඒවා එහෙම දාන්න. උයන්න. මං ඉතින් තාත්තේම කියලා දීපුවා. මං ඒ අදහස් කරා මේ දරුවගේ මොලේ දුන්නේ නැත්තම් අම්මා ලොකු අමාරුවක වැටෙනවා. අම්මට අන්ත දුකක් වැටපත් වෙනවා. ඉතින් පණිපව් මේ අහිංසක කෙනාට ජීවත් වෙන්න මේ දරුවගේ මොලේ දියුණු කරන්න ඕනයි කියලා මම ඉතින් හැමදේම දරුවට උගන්වලා කියලා දීලා දරුවා දැන් මාළුවක් පින්නක් උයා ගන්න දන්නවා. දැන් හබරෙන්ට ගිහිල්ලා ඔබතුමා කිව්වොත් එහෙම ආවල් දෙය අරන් එන්න කියලා ඒ සාප්පුවට ගිහිල්ලා වුණා දෙය අරගෙන. මගේ බලාපොරොත්තුව හොඳ කෙනෙක් වෙන්න. සිස්සත්ේ ලිව්වද? කීයද? 117යි. ඒ 117න් දුර්වල වුණේ මගේ දුර්වලකම හින්දා. ඔබතුමාට කිව්වම මොකද මේ ටච් ෆෝන් එක ෆෝන් එක ඒ දවසල සූම් එකෙන් එකට පන්ති ඒව නෑනේ මට මට ඉතින් කාන්වත් ඉල්ලගන්න විදියක් කවුරුත් දෙන්නේ නෑ. ඒකෙන් තමයි පාස්සේ නැත්තම් ඉතින් යාළු බවුන් ෆෝන් එකක් හම්බුන්නේ නෑ. ඒකින් යහපත් කොට යැතයි සුන්දර තැනට සැපතයි සොඳුරු මාස් කියතයි කියතියේ මුනි සඳුට සුගතයි මොණියව හැදුනා මෙයාට ඩෙන්ගු හැදුනා දිවත්ත කුරුණාගල ස්පිරිතාලේ දෙන්න මට රක්ෂාවක් දුන්නා 53ක්ද කොහෙද ඒ 970යි පුතා 2012යි 2012යි මේ හැමකුතුම පේන්නේ මේ උඩා ඉන්න මහතුරු දෙන්නෙක් කැපවීමෙන් ඒ දෙන්න එක්කරන ගිහිල්ලා මාට ගොඩ ගන්න උත්සාහ කරන්නම් කියලා වියදම් කරලා කෙරුවා. රුපියල් 25000ක් විතර ඒකම වියදම් කෙරුවා. වියදම් කරලා කෙරුවා කිව්වා මේ හැ ගොඩ ගන්නම බෑ. මේ හැ මේ චුට්ටක් මොකක් හරි කරන්න පුළුවන් වෙයි කියලා ඒ ડોක්ටර්ස් කිව්වා. ඒක හැෙන් චුට්ටයි වෙන්නේ දැන්. ඒක හැ පේන්නේ නැහැ. මේ ඇහි මස් දැල්ලක්ලු. මේ ඇහි සුදවහලලු. ඉවත් වෙන්න මහත්මයා ඔය සමුද්‍රයේ සල්ලි රුපියල් 5000ක් හම්බේනවා. 5000ක් හම්බේනවා. ඊට පස්සේ මම 6000ක් හම්බේනවා. ඊට පස්සේ මම 4000ක් හම්බේනවා. 2500 3000ක් හම්බේනවා. ඒ එක එක විදිහට එක එක මාස වලට එක එක විදිහ වෙනවා. ඉතින් ඒවා මොනවද අපි දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් ඉතින් ඒ කෙනේ අසිත මහත්මයා රුපියල් 5000ක මාසිකට බඩු අරගන්න මට කඩයක් අල්ලලා දීලා දෙනවා. ඒකෙන් 400ක් මම ගන්නවා. 5000ට ආවෙන මුකුත් ගන්න කරන්න දෙයක් නැහැ. 400ක් ගේනවා. අර හම්බෙන රුපියල් 2000 ළමයා ඉස්කෝලේ යවනවා. නිමුරුම කරලා කරේන විදිහට පත් කට්ටියට රුපියල් 50ක් හරි ගේ ඇතුලේ තියෙනවා නම් දුවන් විදිහට දෙනවා. ඔව් ඔව්. අම්මයි පුතා එහෙම තමයි. බල්ලෙකුට වතුර ගොඩක්වත් දෙන්න නැතුව එහෙම එන්න ආයෙ ගෙදර කොච්චර රස කෑමක් ගෙනවත් ඔය බූසාට බල්ලට පොඩ පොඩ තිය දීලා තමයි කන්න. කන්න බොන්න නම් ඉතින් අපිට උදව් කෙරුවට වැරද්දක් නැහැ. මේ මේ ගේ පොඩ තමයි හදා ගන්න ඕන මාත්මේ. ඔව් මේ 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 පවුන්ඩේ දෙන්න පොඩ්ඩ දාලා මේ ටික ගලලා ගෙර කබරාවු මොනවාක්වත් කුණු ටිකක්වත් තමන අපන්න මේ බිම සිමෙන්ති පොඩ්ඩක් දාගත්තා වෙලේ දවස්වල පුළුවන් දවස්වල. දැන් ඒක වෙන්නේ නැත් නෑ කොරන්නත් බෑ කරන්නත් නෑ වත්.